පාකිස්තාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකි ආතර් තනතුරෙන් ඉවත් කරන්න පාකිස්තාන් ක්‍රිකට් බලධාරීන් තීරණය කරලා තියෙන්නේ දැන්. ලෝක කුස්ලාන තරගාවලියේ පස්වෙනි කණ්ඩායම විදිහට තරගාවලිය අවසන් කරන පාකිස්තාන කණ්ඩායමේ ආතර් යටතේ පෙන්නපු දක්ෂතා බලද්දී ඒ තරම් නරක තැනක නෙවෙයි තියෙන්නේ. පාකිස්තාන කණ්ඩායම ආතර්ගේ පුහුණු යටතේ ටෙස්ට් තරග 28ක් ක්‍රීඩා කරලා එතනින් 17ක් පැරදිලා තරග 10ක් ජයග්‍රහණය කරලා එක තරගයක් ජයපරාජයෙන් තොරව නිමා කරන්න සමත් වෙලා තියෙනවා. එක්දින තරග 66ක් ආතර්ගේ පුහුණු යටතේ සෙල්ලම් කරන පාකිස්තාන කණ්ඩායම එතනින් 29ක් දිනලා 34ක් පරාද වෙනවා. තරග 3ක් අවසන් වෙන්නේ විසඳුමක් නැතුව. ආතර් යටතේ පාකිස්තානයේ වඩාත්ම තකවෙන්නේ T20 තරග රටාවෙන්. පසුගිය කාලේ පාකිස්තානයේ අංක 1 කණ්ඩායම් විදිහට තමයි පාකිස්තාන දක්ෂතා දක්වන්නේ. ඒ වගේම දුර්වල පන්දු රැකින්නන් සිටින කණ්ඩායමක් විදිහට අහං අඩු ගහලා හිටපු පාකිස්තාන කණ්ඩායමේ පන්දු රැකීමේ මට්ටම ඉහළට අරගත්ත පුහුණුකරු විදිහට ආතරට ලොකු පිළිගැනීමක් තිබුණා. මේ හැම දෙයකටම වඩා ආතරට පාකිස්තාන ක්‍රීඩාලෝලීන් ආදරය කරන්න පටන් ගත්ත සිදුවීමක් තමයි 2017 චැම්පියන්ස් කුසලානය පාකිස්තානයට අරගෙන ඉන්න පුහුණුකරුවෙක් විදිහට ආතර් කරපු සේවය. කොමුණත් චැම්පියන්ස් කුසලානය දිනුවට පස්සේ හිස මුදුනින් පිළිගත්ත ආතර් මේ වෙද්දි පාකිස්තාන පුහුණුකරු ධූරයෙන් දොට්ට දාලා ඉවරයි. මේකෙන් තමන්ට ලොකු කනගාටුවක් තියෙනවා කියලා තමයි ආතර් කියන්නේ. මම ගොඩක් කනගාටු වෙනවා මේ විදිහට මම ඉවත් කිරීම ගැන. මගේ හදවතින්ම මම පාකිස්තාන ක්‍රිකට් ට්‍රේනින් මහන්සි වුණා. ඒ නිසා මේ විදිහට සලකපු එක ගැන මට කනගාටුවක් තියෙනවා. 2017 ජූනි මාසයේ පාකිස්තානයට චැම්පියන්ස් කුසලානේ දිනාදී මේ සුන්දර මතකයේ ගැන ආතර් කියන්නේ මෙහෙම කතාවක්. ගොඩක් තරුණ ක්‍රීඩකයෝ එක්ක තමයි මම චැම්පියන්ස් කුසලානේට ගියේ. ඒ ජයග්‍රහණය අමතක නොවන සිදුවීමක්. ඒ වගේම තමයි පසුගිය කාලේ අපි ලෝකයේ අංක 1 T20 කණ්ඩායම් විදිහට හිටියා. ඒකත් අපි ලබාගත්තු ලොකු ජයග්‍රහණයක්. කොමුණ පාකිස්තාන ක්‍රිකට් බලධාරියෝ කියන්නේ මීළඟ ලෝක කුසලානේ වෙනුවෙන් අලුත් ගමනක් යන්න දැන් ඉඳන් වැඩ පටන් ගන්න ඕන කියලා. ඒ අලුත් සැලසුම් වෙනුවෙන් ආතර් විතරක් නෙමෙයි පන්දුවැමී පුහුණුකරු විදිහට හිටපු අසාත් මහමුද්, ප්‍රතිකරණ පුහුණුකරු විදිහට හිටපු ග්‍රෑන්ඩ් ෆ්ලවර් වගේම ට්‍රේනර් විදිහට හිටපු ග්‍රෑන්ඩ් ලවුඩින් තනතුරු වලින් ඉවත් කරන්න පාකිස්තාන ක්‍රිකට් ලොක්කෝ මේ වෙද්දි පියවර අරගෙන ඉවරයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවේ දින් පාට සුබ දවසක්.